සාදරයෙන් පිළිගන්න ස්ටඩියු YouTube channel එකේ තවතරුත් වීඩියෝ එකක. ඉතින් අද අපි කතා ගන්න යන්නේ Edu with ICT කියන එපිසෝඩ් මාලාවේ 6 වෙනි එපිසෝඩ් එකේ විදිහට. එන දත්තහතුතු ගැන තමයි අද මේ වීඩියෝ කතා කරන්නේ. ඉතින් මේකත් ස්පෙෂල් වීඩියෝ එකක්. මේ වීඩියෝ එක සඳහා අපේ කසුන් කල්ජාරුතුමා සහභාගී වෙනවා. ඉතින් මම කලින් පාඩම් බලන්න ඊළඟ දින අය අපර ක්ලික් කරන්න. ඒක උඩට පහසුවෙන්ම ආගේ පාඩම පහුගියට පස්සේ ඉච්ච පාඩම් ඉරණීමේ හැකියාව දෙනවා. ඉතින් ඔයාලට අලුත් පාඩම් ගැන ඉගෙන ගන්න එහෙම තමයි. යම් කිසි පාඩමක් ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. අපි යන්නේ ඔයාලගේ කමෙන්ට් එක ක්ලික් වෙයි කරනවා. සහ ඔයාලට අලුත් පාඩමක් ගැන අදහසක් නැත්නම් කමෙන්ට් එකක් දාන්න. ඒකත් බලලා කමෙන්ට් කරන්න. එහෙනම් දැන් යමු වීඩියෝ එකට. පාඩම කරන්නේ අද මම කතා කරන්නේ දත්ත සහ තොරතුරු අපේ දෙවෙනි කොටස විදිහට අපි මේ යන්නේ දෙවෙනි පාඩම නෙමෙයි පුතේ දෙවෙනි කොටස විදිහට යන්නේ දත්ත සහ තොරතුරු හරි ඔයාලට රූපයක් පේනවා ඇති මේ පරිගණක පද්ධතියක් ගැන තමයි පුතේ මේ රූපේ තියෙන්නේ දැන් මේකේ තියෙනවා දත්ත සහ තොරතුරු කියලා තියෙනවා ඒක දත්ත සහ තොරතුරු කොහෙද තියෙන්නේ එක දෙනක ඊතලෙන් මෙන්නලා තියෙනවා මෙන්න මෙතන කෙලින්ම මේ කොලයක් පෙන්වලා තියෙනවා ඊට පස්සේ මෙමෝ කියලා අපේ කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එක පෙන්වලා තියෙනවා ඊට පස්සේ කිලිම පුතේ ප්‍රින්ට් එකෙන් පෙන්වලා තියෙනවා එතනොත් මෙන්න දත්ත සහ තොරතුරු වෙනවා එහෙනම් පුතේ මේ විදිහට තමයි මේ දාලා තියෙන දත්ත සහ තොරතුරු කොටසව දෘඩ අංකල වෙනම පෙන්වලා තියෙනවා අනුමුතුකාංකල වෙනම තියෙනවා ඊළඟට මුතුකාංක පරිගණකයේ තෝ ස්ථාපිත කර ඇත කියලා පෙන්වලා තියෙනවා එයාගේ පුතේ යම් කොටසක් මේ විදිහට පෙන්වලා තියෙන රූප සටහනක් එක පෙන්වීමක් කරලා තියෙනවා ඊළඟට ඉඳගෙන ඉන්න එක්කෙනා ජීවාංග කොටස විදිහට සලකලා තියෙනවා පුතේ මෙන්න ඉඳගෙන ඉන්න එක්කෙනා මෙතන ඉන්නවා පරිගණක වැඩ කරන කෙනෙක් ජීවාංගය පුතේ මේ කොටස් ගැන අපි ඉස්සරට කතා කරමු ඍඩාංග කියන්නේ මොනවද මුතුකාංග කියන්නේ මොනවද ජීවාංග කියන්නේ මොනවද කියන එකකට කතා කරමු පුතේ හැබැයි අද අපි කතා කරන්නේ මෙන්න මේ දත්ත සහ තොරතුරු කියන කොටස දත්තයක් කියන්නේ මොකද්ද තොරතුරක් කියන්නේ මොකද්ද මේ දෙක අතර තියෙන සම්බන්ධය නිර්වචනය ඒකම දත්ත හඳුනාගන්නේ කොහමද තොරතුරක් හඳුනාගන්නේ කොහමද ඊට පස්සේ අපි කතාව දත්ත වර්ග කීප වර්ග දෙකක් තියෙනවා ඊට පස්සේ තොරතුරු භාවිතය ගැන තොරතුරු ලක්ෂණ අපි ඔය ගැන කතා කරමු පුතේ කතා කරන මොකද දත්ත සහ තොරතුරු කියන කොටස ඉස්සරහට අපිට අත්‍යවශ්‍යයි ඒකයි හරි අචුට්ට මතක් කරමු දත්ත සහ තොරතුරු කොතනින්ද එන්නේ කියන එක අපි කතා කළා පුතේ අන්තිම ගිය සතියේ පරිගණකයේ ඉතිහාසය. ඔයාලට මතක නම් පරිගණක ඉතිහාසය පුතේ කතා කළා. පරිගණක ඉතිහාසයේ වාට 1822 ඩිෆරන්ස් එන්ජින් 1833 ඇලිටිකල් එන්ජින් හොයාගන්නවා කවුද? කවුද හොයාගන්නේ? චාල්ස් බැබේජ් කියන පුද්ගලයා පුතේ 1800 දෙකේදී ඩිෆරන්ස් එන්ජින් එකක් ඊට අවුරුදු 11කට පස්සේ ඇලිටිකල් එන්ජින් එක හොයාගන්නවා චාල්ස් බැබේජ් කියන පුද්ගලයා පොතේ. එතකොට මේ චාල්ස් බැබේජ් කියන ඉංග්‍රීසි ජාතිකයා මේ හොයාගන්න විශ්ලේෂක එන්ජින් නැත්නම් ඇලිටිකල් එන්ජින් එක දියුණු කරනවා පොතේ. ඒක හොඳට දියුණු කරලා ඉස්සරහට ගලව හදන්න. නමුත් එයා කිසිම විදිහට හැදුන්නේ නැතුණාට තාම දියුණු උපකරණයක් බව පත්නා ඒ කාලේ. මෙයා මේකට අන්තර්ගත කරනවා පොතේ සංකල්පයක් මේක ස්වභාවික ජීවිතයේ පවතින සංකල්පයක් ඒ සබහාධර්මයේ මේ සංකල්පය අන්තර්ගත සබහාධර්මයේ ප්‍රාත්මක වෙන්නේ මේ සංකල්පෙට මෙයා මේ සංකල්පය කල්පනා කරලා පුතේ පරිගණකයට හඳුන්වා දීම සිද්ධ කරනවා එතකොට මොකද්ද මේ සංකල්පය බලන්න ඔයගොල්ලෝ දන්නවත් දන්නේ ආදානීය ක්‍රියාවලිය ප්‍රතිදානීය සහ ගබඩා කියන මේ තවන් චුට්ටක් මතක් කළා इनपुट प्रोसेस आउटपुट स्टोरेज स्वभाधारमें मौलिक संकल्प परिगणक परिगणक मेन मौलिक संकल्प मे दे पत्ते परिगणक मौलिक संकल्प संकल्प मत तमाद परिगणक මූලික සංකල්පයත් එක්ක තම පරිගණකයේ ඉදිරියට දියුණු වෙමින් අද වෙනකොට පවතින්නේ පුතේ. අදටත් තප්පරෙන් තප්පරේ මේ මොහොතේ
පරිගණකයට පරිගණක තාක්ෂණය තොරතුරු තාක්ෂණය පුතේ ක්‍රමක්‍රමයෙන් දියුණු වෙමින් පවතින එක අලුත් අලුත් දේවල් හොයාගෙන ඉදිරියට යනවා. එහෙනම් අපිට පුතේ හම්බ වෙනවා මෙන්න මේ විශ්ලේෂක එන්ජිම කියන කොටසදී දත්ත ආදානි දත්ත ක්‍රියාවලිය තොරතුරු ප්‍රදානය සහ තොරතුරු ගබඩා කිරීම කියන සංකල්පය. මේක ලෝකෙට ඉස්සෙල්ලාම හඳුන්වපු චාල්ස් වෙබ්ජ් ඇනලිටිකල් එන්ජින් එකට ඔන්න ඔය හින තමයි පුතේ අපි චාල්ස් වෙබ්ජ් පරිගණකේ ක්‍රියා කියලා කතා කරන්නේ. දැන් මං කියව සංකල්පය සබහ ධර්මයේ තියෙනවා කියලා. අපි සබහ ධර්මයේ වැතරයක් වුණා. ඒකත් ඔප්පු වෙන්න බෑ පුතේ. බලන්න අපි යම්කි ශාකයක බීජයක් ගත්තොත් කියන්නේ ටයක් ගත්තොත් බීජයක් ගත්තොත් මේ බීජය මම පස තුල මෙන්න හිටවනවා පසේ හිටවනවා ඉන්දනවා කියලා අපි කතා කරනවා. එතකොට පසේ හිටෙව්වට පස්සේ ඕකට අපි වතුර දානවා පොහොර දානවා. ඊට පස්සේ පස අපිට තියෙනවා පුතේ. ඉතින් ඒකෙන් පොහොර වතුරකින් ජලය පස තුල තියෙන දේවල් එකට එකතු වෙලා මෙන්න ටිකෙන් ටික ටිකෙන් ටික මේ ශාකයේ පැලවීම ආරම්භ වෙනවා. අන ක්‍රියාවලියක් වෙනවා. අපි දෙන්නේ මොනවද? මෙන්න බීජයක් දෙනවා, පස දෙනවා, ජලය දෙනවා, පොහොර දෙනවා. මේ ටික දුන්නාම පුතේ අග්‍රීලන් පස තුල මේ බීජය හිටෙව්වට පස්සේ ටිකෙන් ටික මෙන්න අර අංකුර දාලා මුල් දාලා ටිකෙන් ටික මෙන්න ශාකේන ඇහිලා පස්සේ උඩට ඇහිලා වෘක්ෂයක් ලොකු විශාල වෘක්ෂයක් බවට පත් වෙනවා පුතේ. ඒකට යම්කිසි කාලයක් තුල ඕගොල්ලන්ට මෙන්න හම්බ වෙනවා පුතේ. මොකද්ද? විශාල ප්‍රමාණයේ ශාකය. එහෙනම් ඒ ශාකේ හම්බ වෙන්නේ අපි දුන්නේ මොනවද? බීජය, ඊට පස්සේ ජලය, පස, පොහොර කියන මූලික අමුද්‍රව්‍ය ටික. මූලික දේවල් ටික. කාලයත් අරගෙන ක්‍රියාවලියකට භාජනය වෙන. ඒ කියන්නේ පොහොර උරාගෙන, ජලය උරාගෙන, පොහොර ජලය ඔක්කොම උරාගෙන පුතේ මෙන්න නිර්මාණය වෙනවා. මොකද්ද? ශාකයේ ක්‍රමක්‍රමින් වැඩිලා විශාල ශාකයක් බවට පත් වෙනවා. පැහැදිලිද වැඩි? අන්න පුතේ සපහදරනේ කිය. අන්න ඉන්පුට් කළා. මොනවද ඉන්පුට් කළේ? බීජය, පස, ජලය, පොහොර කියන ඒවා ඉන්පුට් කළා. මෙන්න ක්‍රියාවලිය වෙනවා පුතේ. ඊට පස්සේ ඒ ක්‍රියාවලියෙන් පස්සේ මෙන්න අවසාන ප්‍රතිඵලයේ විදිහට විශාල වෘක්ෂයක් අපිට ලැබෙනවා. අනතොරතුරක් හම්බෙනවා. මේ තොරතුර පොතේ විශාල වෘක්ෂය කියන තොරතුර මෙන්න අපිට අවශ්‍යතාවය මත අපි ගබඩාව එක එක්ක අපේ ආහාර පළඳාව නැත්නම් ආහාර ලබා ගැනීම සඳහා මෙන්න අපි ගන්න තීරණයක් ගන්න මේක අපි මේ ශාකයේ වෙන් කරන්නේ ආහාර ගැනීම සඳහායි. මේ ශාකයේ වෙන් කරන්නේ අපේ ලීබඩු සෑදීම සඳහායි. මේ ශාකය අපි වෙන් කරන්නේ යම් කිසි අපේ අවශ්‍යතාවයක් සඳහායි. අනේ තීරණයක් ගන්නවා මේක ගන්න මේකටයි කියන්නේ. ඒ තීරණය ගන්න පුතේ අපි මොකද කරන්නේ? මේක අපි ගබඩා කරලා කොහේ හරි යම්තනක ස්ථාන ගත කරලා පින ගබඩා කරලා අපි තියාගන්නවා. يعني ගහ හිට ඔබ තන ඒ විදිහම හෝ නැත්නම් බ්ලී බඩුව හදනවා නම් වහලයකට ඒ වගේ දෙනවා ෆර්නිචර්ස් වලට යනවා නම් පුතේ අපි මොකද කරන්නේ? මෙන්න ඒ ගහ කපලා අදාළ විදිහ ලීරලා මෙන්න අපි ටෙම්පර් කරලා තියන් ඉන්නවා පුතේ. ඒ අවශ්‍යතාවය මත. එහෙනම් ඔන්න සබහ ධර්මයේ දත්ත ආදානය කළා මොනවද ආදානය කළේ? අන්න බීජය, ජලය, පොහොර සහ පස. ක්‍රියාවලිය වෙනවා පුතේ. පොහොර වතුර ඊට පස්සේ පසත් එක සාරයත් වෙලා මෙන්න හිරු ටිකෙන් ටිකට හිරු එළිය. මේ ඊට පස්සේ ආදානය නම් දෙන්නේ හිරු එළිය. ඒ හරි තප්පදිත දෙන්නේ පුතේ හිරු එළිය ආදානය වෙලා. මෙන්න ටිකෙන් ටික ටිකෙන් ශාක විශාල ලැබේ තොරතුරු වලට විදිය විශාල රුක්ෂයක් අපිට එනවා. ඒක අපි අවශ්‍යතාවය මත අපි දෙක බඩා කරනවා. මෙන්න මේ තීර සංකල්පය මෙන්න මම තියනවා පුතේ. ඔයාලා පේනවද දැන් හැමෝටම? මට පේනවා ඇති. මෙන්න මේ සංකල්පය තමයි සබහ ධර්මයේ සංකල්පයේ මූලික සංකල්පය සලකන්නේ පුතේ. මොකද සංකල්පය? ඉන්පුට්, ප්‍රොසෙස්, අවුට්පුට්, ස්ටෝරේජ්. එහෙනම් ආදානයේ ක්‍රියාවලිය ප්‍රතිදානය සහගබඩා කිරීම. ආදානය කියලේ මොකද්ද අපි? නැවත මතක් කරගන්න. ශාකය මෙන්න අවුට්පුට් එකේ ශාල ශාකයක් මට ඕනේ. එහෙනම් මෙතන පුතේ බීජය, පොහොර, ජලය සහ පස කියන ටික ආදානය කරනවා. ඒ ක්‍රියාවලිය වෙනවා පුතේ අන්න පොහොර ජලය ක්‍රමක්‍රමයෙන් අරගෙන හරිත අප්‍රදනිපද වෙන්න මෙන්න ඊට පස්සේ ඉර වෙලිය අරගෙන එතනින් පස්සේ මෙන්න පුතේ ප්‍රතිදානය විදිහට විශාල ශාකයක් අපිට
යම් කිසි නිශ්චිත කාලයක් ගිය තැන අපිට හම්බ වෙනවා අපිට ඒක අපේ අවශ්‍යතාවය ලී බොද හදන්න ගෙවල් දොරවල් ගෙවල් ගෙවල් වහලා හදන්නද ආහාර සඳහා මේ ශාකේ තියාගන්නවා ඒ දේ සඳහා අපි මේක අපදා කරලා තියාගන්නවා මේක සබහ ධර්මයේ නීතිය ඔබ පුතේ චාර්ල්ස් බබේජ් මොකද කලේ පරිගණකයට එකතු කළා එහෙනම් පරිගණකයට එකතු කළා පුතේ මෙයා මේක තවත් දියුණු කරන්න ගත්තා එහෙනම් පරිගණකයට එකතු කළාට පස්සේ පරිගණකේ ආදානය කලේ අපේ පොහොරවත් ජලවත් මේ දත් ඩේටා මූල ආශ්‍රය එහෙනම් මේ දත් කියන්නේ අපිට තොරතුරක් ගැනීම සඳහා අවශ්‍ය කරන මූලික දේ නේද අපිට තොරතුරක් ලබා ගැනීම සඳහා අපිට අවශ්‍ය කරන මූලික දේට අපි කියනවා මේ දත් කියලා මේ දත් පුතේ ක්‍රියාවලියකට වාජනය කරලා ඩේටා ප්‍රොසෙස් එකකට යවලා ඒ ප්‍රොසෙස් එකෙන් පස්සේ පුතේ අවුට්පුට් එක විදිහට වෙන අපිට තොරතුරු හම්බ වෙනවා එහෙනම් ইনফরমේෂන් හම්බ වෙනවා මේ ইনফরমේෂන් එක තමයි තොරතුරු පුතේ අපි කරන්නේ අපේ අවශ්‍යතාවයක් මත අපි කබඩා කරලා තියා ගන්නව නැත්නම් කබඩා කිරීමකට අපි ලක් කරනවා එහෙනම් දත් ආදා වෙන ආදානේ වෙනවා තොර ඒ දත්ත ක්‍රියාවලියකට භාජනය කළා තොරතුරක් අපිට ලැබෙනවා ඒ තොරතුරු පුතේ අපේ අවශ්‍යතාවය මත අපි කබඩා කිරීමකට යොමු කරනවා එහෙනම් මේක තමයි පුතේ අපේ පරිගණකයේ මූලික සංකල්පය එනම් මේ දෙන්න පරිගණකයේ මූලික සංකල්පය තත් ආදානිය තත් ක්‍රියාවලිය තොරතුරු ප්‍රතිදානිය සහ තොරතුරු කබඩා හැබැයි පුතේ අපි පරිගණක කරනකොට මේ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ ක්‍රියාවලි වර්ග දෙකක් තියෙනවා වර්තමානයේ එහෙනම් ක්‍රියාවලි දෙකෙන් පුතේ එකක් ගැන තමයි අපි කතා කරන්නේ මොකද්ද ක්‍රියාවලි දෙක ක්‍රියාවලිය වෙන්න පුළුවන් ආකාර දෙකයි එකක් අත්යු අත්යු කියලා කියන්නේ මැනුවල් අපි අතින් කියන්නේ මෑන් මේඩ් නං අතිනත අත්තුරු ක්‍රමය සහ අනික පරිගණකගත ක්‍රමය කම්පියුටරයිස් සිස්ටම් එනම් මැනුවල් සිස්ටම් සහ කම්පියුටර් සිස්ටම් කියලා පුතේ ප්‍රොසෙස් එක වෙන්න පුළුවන් ආකාර දෙකක් අපේ තියෙනවා මෙතනින් පුතේ අපි කතා කරන්නේ මැනුවල් නෙමේ පරිගණකගත ආකාරයක එලිම කිව්වොත් මේ මැනුවල් එහෙම නැත්නම් පරිගණකගත ආකාරය මොකේකටද අපි යන්නේ දියුණු කිරීමකට තමයි යන්නේ පරිගණකගත ආකාරයක් දැන්ට දෙනවා පරිගණක සිස්ටම් එකක් කම්පියුටර් සිස්ටම් එකක් දැන්ට තියෙනවා නම් අපි ඒක තවත් දියුණු අවස්ථාවකට ගෙනියෑමක් සහ අත්තිරු ක්‍රමේ පවතින ක්‍රමවේදයන් පරිගණකගත ක්‍රමවේදයන් බවට හැරවීම තමයි පුතේ මේ තොරතුරු හා සංවේදීතාවය සිදී පරිගණක ලෝකයේ තුල සිද්ධ වෙන්නේ දැන් ඔයා කඩේකට බඩු ගන්න ගියත් හිතන්නකෝ ඉස්සර කඩේකට ගියොත් පුතේ බිල් එක හදන්නේ අතින් ලීලියා හදනවා බිල් එක හැබැයි දැන් ගන්න ගියොත් ඒ බිලියන් සිස්ටම් එක අයින් කරලා කෙල්ලෙම බාකෝඩ් සිස්ටම් ගනහලා පුතේ බාකෝඩ් එකෙන් ශ්‍රණිකව ලස්සන බිලියන් නිර්මාණය කළා දෙනවා තාමත් අඩු කාලයකදී ඉක්මනටම පුතේ නිවැරදිභාවයෙන් තාමත් ඉහළ බිලයක් වඩ ලැබෙන ඉස්සර නම් පුතේ වෙලක් කලකට වැඩිපුරක් ගණන් හදනවා එකතු වෙලා තියෙනවා අඩුවෙන් සාදිලා තියෙනවා ඉස්සර එහෙනම් මේ අපේ අත්තිරු මැනුවල් සිස්ටම් පරිගණකගත ක්‍රමවේදයකට හෝ පරිගණකගත ක්‍රමවේදයන් තවත් දියුණු කිරීමේ ක්‍රමවේදයක් විදිහට අපිට මේ අපේ තාක්ෂණය තමයි අපි ICT කියලා හිතා කරන්නේ. එහෙනම් මේක තමයි අපේ පරිගණකේ නැත්නම් අපේ මේ පරිගණකේ නැත්නම් තොරතුරු තාක්ෂණේ නැත්නම් පරිගණක තාක්ෂණේ මූලික සංකල්පය විදිහට සලකන්නේ මොකද්ද? මෙන්න මේ ඔයාලා දැන් පේන input process output storage කියන මේ. ඒතකොට input කරන්න පුතේ ආදාන්න කියන්නේ දත්ත නැත්නම් ඩේටා ප්‍රොසෙස් එක වෙන ආකාර දෙකකට අත්‍යවශ්‍ය තමයි පරිගණකගත අපි කතා කරන්නේ පරිගණකගත ක්‍රමවේදය අවුට්පුට් කියලා අපි කතා කරන්නේ පුතේ තොරතුරක් ইনফরমේෂන් යා කියලා අපි කතා කරනවා තොර ගබඩා කිරීමක ලක් කරනවා පුතේ මේ තිනේ ලැබෙන මේ තොරතුර පැහැදිලිද වැඩි එහෙනම් මෙතන දත්ත සහ තොරතුරු කියන කොටස පුතේ අපි යන්නේ දැන් ටයි ইনফরমේෂන් ඩේටා ইনফরমේෂන් දත්ත සහ තොරතුරු එතකොට පුතේ ඉස්සලා දැක්ක අපේ මේ chart එකට අතු කියන data processing structure එක මේකෙන් data process structure එක තමයි මෙතන තියෙන්නේ එහෙනම් මේ data process structure කියලා අපි කතා කරන්නේ මෙන්න මේ chart එකට පුතේ අද note එක ලියන්න දෙනවා මම cutting කියන්නේ පුතේ දෙන්නේ cutting කියන note එක ඕගොල්ලෝ පොත්පත් ලෑස්ස කරන් ලියන්න කරලා last දැස්ති කරන් ඇති ඒවා ගන්න පුතේ මම note එක cutting දෙනවා ඒක ලියන්න ලෑස්ති වෙන්න ඕගොල්ලෝ දාගන්න මාතෘකාව data information දත්ත සහ තොරතුරු කියලා data information දත්ත සහ තොරතුරු හරි එන්න පුතේ දත්ත සහ තොරතුරු ලියන පළවෙනි එක data processing structure පළවෙනි මාතෘකාව දාගන්න data processing structure දත්ත ක්‍රියාවලිය සටහනකට අපි කතා කරන්නේ data processing structure
සාකන් ටොපික් එක මාතෘකාව data process structure. අපි මේ මාතෘකා ටික තියෙන පුතේ මේ මාතෘකා ටික එකින් එක අපි ඉස්සර කතා කරගෙන යනවා. හරි මෙන්න ලියා ගන්න පුතේ data process structure එක. දාගන්න මේක අඳ ගන්න. මේක තමයි අපි data process structure කියලා කතා කරන්නේ මේකට. හරි එහෙනම් පුතේ අපි ඉගෙන ගත්තේ මේ data process structure එක මෙන්න තියෙනවා input process output storage. පුතේ එහෙනම් දත්තයක් කියන්නේ මොකක්ද? තොරතුරක් කියන්නේ මොකක්ද? හොඳට බලන්න. මේ process එකේදී නැත්නම් මේක අපේ structure එක දිහා බැලුවාම ක්‍රියාවලියට නැත්නම් process එකට වම්පසින් left hand side එකෙන් පුතේ වම් පැත්තෙන් පිටන්නේ දත්ත. ඒ කියන්නේ input එක ආදානේ පිටන වම් පැත්ත. එතකොට ක්‍රියාවලියට දකුණු පැත්තෙන් තමයි තොරතුරු ප්‍රතිද නැත්නම් තොරතුරු පිටන්නේ ප්‍රතිදානීය information තියෙන්නේ. එතකොට මේක වම් පැත්තේ සිට දකුණු පැත්තට ගලාගෙන යන ක්‍රියාවලිය අපිට ගලාගෙන යන ක්‍රමවේදයක් ඔස්සේ මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දත්ත තිබුණොත් පමණයි පුතේ තොරතුරක් ගන්න පුළුවන් මේ ස්ට්‍රක්චර් එකට අනුව. හේතුව දත්ත ආදානය කළොත් දත්ත ඉන්පුට් කළොත් ඩේටා ඉන්පුට් කළොත් ඒ ඉන්පුට් කරපු ඩේටා පුතේ ප්‍රොසෙස් එකකට යවනවා. ඒ ප්‍රොසෙස් එකෙන් ප්‍රොසෙස් වෙලා ක්‍රියාවලියක ලක් වෙලා තමයි පුතේ ප්‍රතිදානීය විදිහට තොරතුරක් අපිට හම්බ වෙන්නේ. එතනදී බලන්න ක්‍රියාවලියකට කලින් පුතේ process එකට කලින් data නැත්තම් දත්ත තියෙන හින්දා දත්ත තිබුණොත් පමණයි අපිට තොරතුරක් ගන්න පුළුවන්. යම් තැනකදී තොරතුරක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් එතනදී පුතේ තොරතුරු ලැබෙන්න දත්ත භාවිතා කරලා තියෙනවාමයි. ඒක අනිවාර්යයි. හැබැයි යම් තැනක දත්ත පමණක් තියෙනවා දත්ත පමණක් data only දත්ත පමණක් තියෙනවා කියලා කිව්වොත් පුතේ එතන අපිට තොරතුරු ගැන සඳහන් වෙන්න බෑ. මොකද හේතුව දත්ත ක්‍රියාවලියකට භාජනය කර තම තොරතුරක් ලැබෙන්නේ දත්ත පමණක් තිබ්බ කිව්වොත් පුතේ තොරතුරු පවතින විදිහක් නෑ. හැබැයි තොරතුරු තියෙනවා කියලා කිව්වොත් අනිවාර්යෙන් මෙතන දත්ත පවතිනවාමයි. හේතුව මේ සංකල්පයට අනුව දත්ත භාවිතා කළ ක්‍රියාවලියකින් පස්සේ තමයි පුතේ අපි තොරතුරක් ලබා ගන්නේ. ඒ හේතුව මත තමයි අපේ යම් තැනක දත්ත පවතීද එතන පුතේ තොරතුරක් පවතීද කියලා නිශ්චිතව කිව නැහැක. දත්ත පමණක් පවතී කිව්වොත් නිශ්චිතවම කියන්න පුළුවන් තොරතුරු නෑ දත්ත විතරයි. හැබැයි යම් තැනක තොරතුරු පමණක් පවතී කිව්වත් තොරතුරු තිබේ කිව්වත් පුතේ අනිවාර්යෙන් දත්ත තිබිය යුතුයි. හේතුව දත්ත පාවිච්චි කළා තමයි මේ තොරතුරක් ලබාගන්නේ. මේ තොරතුරු පුතේ අපි අවශ්‍යතාවය මත අපි කපඩා කිරීමකට නැත්නම් ස්ටෝරේජ් එකට අපි යවනවා පුතේ. ඒ යවලා අපි අවශ්‍යතාවය මත අපි ඒක භාවිතා කරනවා. එහෙනම් දත්ත කියන්නේ ක්‍රියාවලියකට පෙර පවතින මොනවාද? අමුද්‍රව්‍ය. අයි අපි කිව්වේ අර ගහ හැදෙන්න විශාල උක්ස ගහක් නිර්මාණය වෙන්න ඕගොල්ලෝ ගිවල් එහා පැතිහා පැද බටේ තියෙන ලොකු උක්සකස් විශාලකස් පුතේ ගහ හැදෙන්න අවශ්‍ය කරන්නේ මොකද්ද? ශාකයන බීජය පස වතුර ජලය එහෙම නැත්නම් පොහොර පුතේ ඔය කියන කාරණා ටික එනකොට ඊට පස්සේ ඕකට එකතු වෙන හිරු එළිය ඔය ටික එකතු වෙලා පුතේ මූලාශ්‍ර ටික අමුද්‍රව්‍ය ටික එකතු වෙලා තමා රූක්ෂ ගස නිර්මාණය වෙන්නේ. හැබැයි ඔය ටිකේ ක්‍රියාවලියක් තියෙනවා. කාලය සමග යම්කිසි ක්‍රියාවලියක් වෙනවා පුතේ. ක්‍රියාවලියෙන් පස්සේ තමා රූක්ෂ ගස එන්නේ. එහෙනම් අපි කියනවා ක්‍රියාවලියකට පෙර පවතිනුවේ දත්ත කියලා පුතේ. මේ 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 සටහනට අනුවත් වඩ පේනවා ක්‍රියාවලියකට පෙර තියෙන්නේ දත්තය. ඒ කියන්නේ කිසියම් ක්‍රියාවලියකට හෝ සිද්ධියකට අපි සිද්ධියක් කියන ක්‍රියාවලියක් ගැන හිතන්නකො දෙකොල්ලක් ගහ ගන්නවා කියලා. අපි කියන සිද්ධියක් වෙන අර විදිහට සිද්ධියක් කිය කියලා. ඒක ක්‍රියාවලියක් පුතේ. ඒත් අපි කියනවා කිසියම් ක්‍රියාවලියකට හෝ සිද්ධියකට වාජනීය වෙලා නැති වාජන නොවු කියලා කියනවා. මොකද දත්තවලට කිසියම් ක්‍රියාවලියකට හෝ සිද්ධියකට වාජය නොවු. හැබැයි පුතේ දත්තවල අර්ථයක් තියෙනවා. හැබැයි අර්ථාන්විතව සකස් වෙලා නැහැ. මොකද ප්‍රොසෙස් එකක් වෙලා නැහැ. ක්‍රියාවලියක් වෙලා නැහැ. අපි කියනවා අර්ථාන්විතව සකස් නොවු දත්තවල පුතේ විධිමත් භාවයකින් තොරයි. ඒ කියන්නේ අවිධිමත් සංවිධානීය නොවු අසංවිධ මූලාශ්‍ර සමූහයකට පුතේ අපි කියනවා මොනවා කියද? මෙන්න මේ දත්ත කියලා අපි කතා කරමු. එහෙනම් සියම් ක්‍රියාවලියකට හෝ සිද්ධියකට වාජනීය නොවුණු
ඊළඟට අර්ථාන්විත සකස් නොකල අවිධිමත් අසංවිධ සංවිධානයේ නො වූ මූලා සමූහයකට තමයි පුතේ අපි කතා කරන්නේ මේ දත්ත කියලා. පැහැදිලිද වැඩි? දැන් තොරතුරක් කියන්නේ මොකද්ද පුතේ? ගහන ලෝකේ අනිත් පැත්ත. මොකක් තොරතුරක් කියලාද කතා කරන්නේ? අනිවාර්යම ක්‍රියාවලියකට භාජනය වෙලා තියෙනවා පුතේ. එහෙනම් අපි කියනවා කිසියම් ක්‍රියාවලියකට හෝ සිද්ධියකට භාජනය කළ අර්ථාන්විතව සකස් වූ මොනවද අර්ථාන්විත සකස් වූ අවිධිමත් කියන්නේ දත්තවලට එනම් මේක විධිමත් සංවිධානාත්මක භවයෙන් යුක්ත දත්ත සමූහයකට තමා පුතේ අපි තොරතුරක් කියලා කතා කරලා. එහෙනම් තොරතුරක් කියලා කියන්නේ මොකද්ද? කිසියම් ක්‍රියාවලියකට හෝ සිද්ධියකට භාජනය කළ විධිමත් අර්ථාන්විතව සකස් කළ විධිමත් සංවිධානාත්මක භවයෙන් යුක්ත දත්ත සමූහයකට අපි කතා කරනවා පුතේ මේ තොරතුරක් කියලා. බලන්න නිර්වචන දෙක මොකද්ද කියලා. එහෙනම් දත්තයක් කියන්නේ මොකද්ද? කිසියම් ක්‍රියාවලියකට හෝ සිද්ධියකට භාජනය නොකල. එහෙනම් කිසියම් ක්‍රියාවලියකට හෝ සිද්ධියකට භාජනය නොකල අර්ථාන්විතව සකස් නො වූ අවිධිමත් අසංවිධ කරන් මූලස්ව සමූහයකට අපි කතා කරනවා දත්ත කියලා. එහෙනම් තොරතුරක් කියන්නේ කිසියම් ක්‍රියාවලියකට හෝ සිද්ධියකට භාජනය කළ අර්ථාන්විතව සකස් වුණු විධිමත් සංවිධානාත්මක භවින් යුක්ත දත්ත සමූහයක් පුතේ අපි කතා කරනවා මොකක් කියලාද? තොරතුරක් කියලා. වැඩේ පැහැදිලිද? මේ තොරතුර තමයි පුතේ අපි ගබඩා කිරීමකට යොදාගන්නේ. එහෙනම් ලියාගන්න පුතේ මම මේක නෝට් එක දෙන්නම්. ලියන්න පළවෙනි කොටස විදිහට දාගන්න. දත යනු දත්ත සහ තොරතුරු කියන එක පදන්නව දැන්. දත්ත යනු කියන එකට දාගන්න මෙන්න මේ විදිය. ලියන දත්ත යනු ලියන්න මෙහෙම. කිසියම් ක්‍රියාවලියකට හෝ සිද්ධියකට භාජනය නොකළ අර්ථාන්විතව සකස් නො වූ අවිධිමත් අසංවිධ මූලාශ්‍ර සමූහයක් දත්ත ලෙස හඳුනාගත හැකියි. එනම් පුතේ නැවත බලන්න කිසියම් ක්‍රියාවලියකට හෝ සිද්ධියකට භාජනය නොකළ අර්ථාන්විතව සකස් නො වූ අවිධිමත් අසංවිධ මූලාස සමූහයකට පුතේ අපි කියනවා මොනවා කියලාද? දත්ත කියලා. මේ දත්ත පුතේ ප්‍රධාන ආකාර දෙකයි. මොනවා දත්ත ප්‍රධාන ආකාර දෙක? මේ තියෙන අපි කියනවා ප්‍රමාණාත්මක දත්ත සහ ගුණාත්මක දත්ත කියලා. හැබැයි මට කියන දත්තවල උදාහරණ මොනවද? මේ ඩේටා වල උදාහරණ නැත්නම් දත්ත වල උදාහරණ මොනවද ඉන්නේ පුතේ? දැන් අපිට අපේ නම, ඔයාගේ නම, නම, ගම, වයස, උස, දිග, පළල, රස, සුවඳ, හරිනේ, රස, සුවඳ, ඔයගේ දේවල් පුතේ අපිට දත්ත විදිහට සලකන්න පුළුවන්. ඒ කියන්නේ අර්ථාන්තව සකස් නො වූ කොටස් වලට අපි කතා කරනවා මොනවා කියලාද? මේ දත්ත කියලා අපි කතා කරනවා පුතේ. එතකොට උස, දිග, පල්ල, දුර, එතක කාලය, නම, වයස, ගම, උෂ්ණත්වය, වර්ෂාපතනය, ඔයගේ දේවල් තියෙනවා පුතේ අපි දත්ත විදිහට සලකනවා. හැබැයි මේ ක්‍රියාවලියකින් පස්සේ ලැබෙන දේට අපි කතා කරනවා තොරතුරක් කියලා. හරිනේ, උදාහරණ දාගන්න, උදාහරණ ටිකක් දාගන්න කීපයක්. හරි, එන්න. දත්ත පුතේ ආකාර දෙකයි. මොකද්ද දත්ත ආකාර දෙක? අපි කතා කරන එකක් ප්‍රමාණාත්මක දත්ත, අනෙත්ක පුතේ ගුණාත්මක දත්ත. මොනවද මේ ප්‍රමාණාත්මක දත්ත කියලා අපි කතා කරන්නේ? මොනවද මේ ගුණාත්මක දත්ත කියලා කතා කරන්නේ පුතේ? ඒ කියන්නේ දත්ත ආකාර දෙකකට පිහිටනවා දැනට. එහෙනම් දත්ත ආකාර දෙක අපි කතා කරන්නේ ප්‍රමාණාත්මක දත්ත සහ ගුණාත්මක දත්ත. මොනවද මේ ප්‍රමාණාත්මක දත්ත? මොනවද මේ ගුණාත්මක දත්ත? අඳුර ගන්න පුළුවන්ද පුතේ? ප්‍රමාණාත්මක quantitative data අනික qualitative data මොකද්ද මේ දෙකේ වෙනස? quantitative data සහ qualitative data කියන්නේ මොනවද පුතේ? ප්‍රමාණාත්මක දත්ත සහ ගුණාත්මක දත්ත. බලන්න ප්‍රමාණාත්මකයි සංඛ්‍යාත්මක. එහෙනම් ප්‍රතේ ප්‍රමාණාත්මක දත්ත කියලා අපි කතා කරන්නේ සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ
අංක ගණිතමය නිරූපණ අංක ගණිතමය විදිහට නිරූපණය කරන්න පුළුවන් දත්ත වලට අපි කතා කරනවා පුතේ ප්‍රමාණාත්මක දත්ත කියලා. එහෙනම් අංක ගණිතමය නැත්නම් අංකිතමය නැත්නම් සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් දත්ත වලට අපි කතා කරනවා ප්‍රමාණාත්මක දත්ත. එහෙනම් ගුණාත්මක දත්ත කියන්නේ මොකක්ද? ඒකේ ප්‍රතිවිරුද්ධ කතාව. එහෙනම් ඉතින් සංඛ්‍යාත්මකව නැත්නම් ඉලක්කම කියන සංඛ්‍යාවකින් නිරූපණය කරනනම් අපි ප්‍රමාණාත්මකයි කියලා කතා කරනවා. සංඛ්‍යාත්මක වෙන්න පුළුවන්. ගුණාත්මකයි කියලා කියන්නේ පොතේ සංඛ්‍යාවකින් නිරූපණය කරන්න බැරි ඕනම දත්ත පුතේ අපි කතා කරනවා ගුණාත්මක දත්ත කියලා. එහෙනම් ප්‍රමාණාත්මක දත්ත කියන එක චුට්ටක් නෝට් එකක් දාගන්න කොහොමද එන්නේ? එහෙනම් ප්‍රමාණාත්මක දත්ත ලියන්න මෙහෙම. ප්‍රමාණාත්මක දත්ත යනු සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැකි දත්තයන් වේ. මෙම දත්තයන් ඊසියම් පිළිවෙලකට හෝ ඊසියම් සංඛ්‍යාත්මක ක්‍රියාවලියකට භාජනය කිරීමේ හැකියාවක් පවතී. එනම් පුතේ සංඛ්‍යාත්මක නිරූපණය කරන දත්වල කතා කරන ප්‍රමාණාත්මක දත්ත කියලා. එනම් මේ වපුතේ අපිට සංඛ්‍යාත්මක ක්‍රියාවලියකට ඒ කියන්නේ කිසියම් පිළිවෙලකට සකස් කිරීමේ හැකියාවක් මේවල තියෙනවා පුතේ. මොන උදාහරණ? අපිට පුරන් දුර, උස, දිග, පළල, වයස, උෂ්ණත්වය වගේ අපිට ගන්න පුළුවන් ප්‍රමාණාත්මක දත්ත විදිහට. එහෙනම් ගුණාත්මක දත්ත කියන්නේ මොනවද? එහෙනම් සංඛ්‍යාත්මකව නිරූපණය කරන්න බැරි ඒවා කියන්නේ ප්‍රමාණාත්මකව සඳහන් කළ නොහැකි සියලුම දත්තයන් පුතේ අපි ගුණාත්මක දත්තයන් ගණයට අයිති වෙනවා. එහෙනම් දාගන්න එකත් ගුණාත්මක දත්ත යනු ප්‍රමාණාත්මකව සඳහන් කළ නොහැකි. එනම් සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි දත්තයන් වේ. සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි දත්තයන් වේ. එහෙනම් පුතේ මොනවාද අපේ ගුණාත්මක දත්තවල උදාහරණ සලකන්න පුළුවන්? ගුණාත්මක දත්තවල උදාහරණ සලකන්න පුළුවන්. සංඛ්‍යාත්මක කියන්නේ පිළිදත්තයන් මොනවාද? අපිට පුළුවන් රස කියන්න පුතේ. රස, ගන්ධ, සුවඳ, වර්ණ. වර්ණය කියන්න පුළුවන් මෙන්න මෙතන කොළ පාට වර්ණය 73 එහෙම කියන්න පුළුවන්ද පුතේ? බෑ. ඒක අපිට කෝඩ් එක කියන්න පුළුවන්. නැත්නම් 100% එකක් කියන්න පුළුවන්. නමුත් වර්ණයක් ගැන පුතේ පා කියන්න බෑ අපිට ප්‍රමාණයක්. හරිනේ? ඒ හින්දා අපිට පුළුවන් රස, ගන්ධ, සුවඳ, වර්ණ කියන ඒවා පුතේ අපි සලකන්නේ ගුණාත්මක දත්ත විදිහට. එහෙනම් ප්‍රමාණාත්මක දත්ත කියලා අපි කතා කළේ මොන දත්තද? සංඛ්‍යාත්මක ඉදිරිපත් කරන්න පුළුවන් දත්ත. ගුණාත්මක දත්ත විදිහට සලකන්නේ අපි සංඛ්‍යාත්මක ඉදිරිපත් කරන්න බැරි දත්ත පුතේ. එහෙනම් ප්‍රමාණාත්මක දත්ත සහ ගුණාත්මක දත්ත විදිහට ඔයගොල්ලෝ අපි කොටස් දෙකකට පුතේ වෙන් කරලා දත්ත ගණන් ගන්නවා. ඊට පස්සේ මොනවාද එහෙනම් පුතේ තොරතුරු කියන්නේ? දැන් දන්නවා තොරතුරක් කියන්නේ මොකක්ද? ක්‍රියාවලියකට පස්සේ අපිට ලැබෙන දේ. ඒ කියන්නේ දත්ත ක්‍රියාවලියකට භාජනය කළාට පස්සේ අපිට ලැබෙන ප්‍රතිඵලය නැත්නම් ප්‍රතිදානය නැත්නම් අවුට්පුට් එක තමයි අපි පුතේ තොරතුරු කියලා සලකන්නේ. එහෙනම් තොරතුරක් නිර්වචනය කළේ මම කොහොමද? කිසියම් ක්‍රියාවලියකට හෝ සිද්ධියකට භාජනය කළ අර්ථාන්විතව සකස් වුණු එනම් අර්ථාන්විතව සකස් වුණු විධිමත් සංවිධානාත්මක බලයෙන් යුක්ත අපි කියන පුතේ මොනවද? දත්ත සමූහයක් තමයි අපි කියන්නේ තොරතුරක් කියලා. එහෙනම් දත්ත සමූහයක් පුතේ අපි තොරතුරක් කියලා සලකනවා. මෙන්න දැන් ලියා ගන්න. තොරතුරක් යනු කිසියම් ක්‍රියාවලියකට හෝ සිද්ධියකට භාජනය කළ අර්ථාන්විතව සකස් වූ මෙන්ම විධිමත් බවින් යුක්ත සංවිධානාත්මක බවින් යුක්ත දත්ත සමූහයක් තොරතුරක් ලෙස හැඳින්වේ. හරි, වෙනම ලියන්න පුතේ. මේ තොරතුරු මොකටද පාවිච්චි කරන්නේ අපි? වැදගත් කරුණක්. මේ තොරතුරු භාවිතා කරන්නේ පුතේ තීරණ ගැනීම සඳහා. මේ තොරතුරු භාවිතා කරන්නේ
තීරණ ගැනීම සඳහා. එහෙනම් කියන්න මෙහෙම. මෙම තොරතුරු තීරණ ගැනීම සඳහා උපකාරී වේ. හරි. එහෙනම් පුතේ ඔන්න තියෙනවා දත්තයක් කියන්නේ මොකද්ද? තොරතුරක් කියන්නේ මොකද්ද? දත්ත වර්ග දෙකක් ගැන කතා කළා. ප්‍රමාණාත්මක දත්ත සහ ගුණාත්මක දත්ත කියලා. එහෙනම් ඒකම පුතේ තොරතුරක් කියන්නේ මොකද්ද කියලා අපි කතා කළා. එහෙනම් තොරතුරක පුදු උදාහරණ මොනවා තොරතුරකට? අපි දත්ත කිව්වොත් අපි දත්තයක් ගත්තොත් ලකුණු. ඉතින් ඔයාගේ ලකුණු කියලා. අන්න දත්තයක්. හැබැයි තොරතුරක් කියන්නේ මොකද්ද? පන්තියේ වැඩිම ලකුණු හිමි සිසුවා අපි කියමු නුවන්විය. නුවන් තමා පන්තියේ වැඩිම ලකුණු. අන්න පුතේ තොරතුරු. ගයි දත්ත කීපයක් විශ්ලේෂණය කරලා ඒකෙන් වැඩිම ලකුණු අන්න ක්‍රියාවලිය වැඩිම ලකුණ ගත්ත කෙනා තමා පුතේ අපි එතනදී මොකක් විදිහට සලකන්නේ? මෙන්න තොරතුරක් ලෙස සලකන්නේ. පන්තියේ වැඩිම ලකුණු හිමි සිසු කුවා ඒ ටික බලුවා පොතේ එකින් එක බලුවා කවුද වැඩිම කියලා වැඩිම ලකුණු හිටියේ නුවන්ට. එහෙනම් අපි කියනවා තොරතුරු කපුතේට උදාහරණ සලකන්න පුළුවන් පන්තියේ වැඩිම ලකුණු හිමි සිසුවා නුවන්නේ. එහෙනම් ක්‍රියාවලියකුත් තියෙනවා පුතේ තොරතුරු භාවිතා කරලා තියෙනවා. එහෙනම් අපිට මෙන්න ඊට පස්සේ තොරතුරු මේ දත්ත භාවිතා කරලා තියෙනවා. එහෙනම් පුතේ අපිට තොරතුරුක් ලැබෙනවා. පැහැදිලිද වැඩේ? එහෙම නැත්නම් මම මෙහෙම කිව්වොත් දැන් අද දින අපි හිතමු කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 31කි. අද දින කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 31කි. පුතේ ඕක දත්තයක්. ඇයි? ක්‍රියාවලියක් නැහැ. අද දින කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 31යි. හැබැයි මම මෙහෙම කිව්වොත් මේ දින 29 තුල මේ මාස දින 29 තුල වැඩිම උෂ්ණත්වය අද දින වාර්තාවේ ඒ සංසක 31 නේද? අන්න එහෙම කිව්වොත් පුතේ ඔක මොකද්ද? තොරතුරක්. හරි නේද? එතකොට තොරතුරක පුතේ අනිවාර්යයෙන්ම ක්‍රියාවලියක් අන්තර්ගතයි. ඒ ක්‍රියාවලියත් එක තමයි පුතේ අපිට තොරතුරක් ලැබෙන්නේ. එතකොට වැඩිම ලකුණු වැඩිම උෂ්ණත්වය. එහෙම නැත්නම් අපි කිව්වොත් මෙහෙම ICT විෂයේ පන්තියේ සාමාන්‍ය කෝත් කොහොමද එන්නේ? මෙන්න ICT විෂයේ පන්තියේ සාමාන්‍ය 47.8 කියලා කිව්වොත් ඒකත් තොරතුරක් පුතේ. මොකද සාමාන්‍ය ගන්න ඕනේ, සාමාන්‍ය ගන්නේ කොහොමද? මුළු පන්තිය ළමයිගේ එකතුව ගත්ත ළමයි ගණන් බෙදුවා. අන්න ක්‍රියාවලියක් කරනවා. එහෙනම් අන්න ක්‍රියාවලියක් වෙන හින්දා අපි එතන තොරතුරක් කියලා ගන්නවා. එහෙනම් ලියා ගන්නකො කීපය. එකක් මං කිව්වා පන්තියේ වැඩිම සිසුවා නැත්තම් පන්තියේ වැඩිම ලකුණු හිමි සිසුවා නුවන්නේ. අන්න වැඩිම ලකුණු. නැත්තම් අද දින කොළඹ නගරේ නැත්තම් මෙම මාස අපි මෙහෙම කිව්වොත් මෙම මාස දවස් 29 තුල කොළඹ නගරේ වැඩිම උෂ්ණත්වය අද දින වාර්තා විය. ඒ සෙල්සියස් අංශක 31කි. කැමති එකක් ලියාගන්න. හරි නේද? බලන්න පොතේ මේ අපි ගන්න තොරතුරුක හොඳ තොරතුරුක ලක්ෂණ මොනවද? හොඳ තොරතුරුක ලක්ෂණ මොනවද? අපි මේ භාවිතා කරන හොඳ තොරතුරුක ලක්ෂණ බලන්න. හොඳ තොරතුරු ලක්ෂණ අවශ්‍ය කාර්ය සඳහා දාල විය යුතුයි. මේ අපි කියන ප්‍රෙවලන්ට්. එහෙනම් අපේ මේ තොරතුරු ලක්ෂණ පොතේ අනිවාර්යයෙන්ම අපේ අවශ්‍ය කාර්ය සඳහා දාල විය යුතුයි. ඒ කියන්නේ අපේ වෙනත් කාරණාවක් සඳහා භාවිතා වෙන්න බෑ පුතේ. ඒ කියන්නේ දාලේ කාරණාවටම තමයි අපි මේ අවශ්‍ය කාර්ය සඳහාම තමයි පුතේ අපි මේ තොරතුරු භාවිතා කරන්නේ. නිවැරදි විය යුතුයි. එහෙනම් මොකද කියන්නේ? අපිට ලැබෙන තොරතුරු පුතේ නිවැරදි භාවයෙන් යුක්ත විය යුතුයි. හරිනේද? අපි ලැබෙන තොරතුරු නිවැරදි භාවයෙන් යුක්ත විය යුතුයි. ඒකට වැරදි තොරතුරක් හම්බුනොත් පුතේ අපේ ප්‍රතිඵලයත් වරදින. එහෙනම් අපි ලැබෙන තොරතුරු තාමත් නිවැරදි භාවයෙන් යුක්ත විය යුතුයි. ඊට පස්සේ කියන අවශ්‍ය ගැටලු නිවැරදි විය යුතුයි. එහෙනම් අනිවාර්යයෙන්ම පුතේ නිවැරදි වෙන්න තොරන්නේ වැරදි තොරතුරු දෙන්න වැරදි තොරතුරු වෙනොත් අපි ලැබෙන ප්‍රතිඵලයත් වැරදි ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම නිවැරදි විය යුතුයි. පුතේ ලැබෙන තොරතුරු නිවැරදි වෙන්න ඕනේ.
එක අවශ්‍ය ගැටලු විසඳීම සඳහා සම්පූර්ණ තොරතුරු සැපයිය යුතුයි. එහෙනම් පුත අනිවාර්යයෙන්ම යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුනොත් ඒ සඳහා අවශ්‍ය කරන තොරතුරු නිවැරදිව ඊට පස්සේ කම්ප්ලීට් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ලබා දෙන්න ඕනේ පුතේ. තොරතුරු සැකසීම සඳහා ගන්න දත්ත ලබා ගන්න ප්‍රභවයේ විශ්වාසතාවය වෙන පුතේ. අපි දැන් මේ වගේ යම් මොකක් හරි වැඩක් කරන්න ගත්තොත් එහෙම පිට යකඩ වැඩක් කියලා. ඒ යකඩ වැඩ ගන්නකොට විශ්වාසනකින් පුතේ යකඩ ගන්න ඕනේ. සමහරක් යකඩ වල පරණ එක න අපි මෙහෙන් අරන් එන පරණ දේවල් කලම් වෙලා තිබුණා. එහෙනම් පුතේ විශ්වාසදායක තැනකින් අපි සම්පූර්ණ තොරතුරු ගන්න ඕනේ. හිතන්න යකඩ නිෂ්පාදනයට යකඩයක් අපි ගන්න ඕන. අපි විශ්වාසදායක තැනින් ගන්න මේ යකඩේ ප්‍රශ්නයක් නැහැ මෙහෙමයි කියලා. එයා තොරතුරු සැකසීම තත්ත්ව ලබා ගන්න ප්‍රවිශ්වාස තත්ත්ව ලබා ගන්න ප්‍රවිශ්වාස ඉන්න ඕනේ. තොරතුරු අවශ්‍ය බුද්ධියට සංවේදනය කියන පුතේ. ඔන්නෝග පුතේ අපේ පොඩක් මගේ හැදෙනවා. හරිද? ඒ කියන්නේ අපි තොරතුරු සංවේදනය කළ යුත්තේ ඒ අවශ්‍ය හරි කෙනාට, නිවැරදි කෙනාට. වෙන කෙනෙක්ට යවුවත් පුතේ ඒ තොරතුරු ඒ කෙනාට අදාළ වෙන්නේ නැහැ වැඩකුත් නැතු වෙති. හරිනේ? දැන් ඕගොල්ලෝ ඉස්කෝලේ පටන් ගන්නවා කියලා, වා ඉගෙන ගන්න ඉස්කෝලේ පටන් ගන්නවා කියලා, ඕගොල්ලෝ ඉස්කෝලේ ඉන්නේ නැති කෙනෙක්ට කීටි කෝර දැන්නේ. ආ එහෙමද කියලා හයිච්චර. අන්න ඒ වගේ තමයි කියන්නේ අවශ්‍ය කෙනාට අවශ්‍ය පුද්ගලයාට සංනිවේදනය කළ යුතුයි පුතේ. එම තොරතුරු වල අවශ්‍ය තරම් විස්තර තුලත් වෙනවා. අනිවාර්ය විස්තරක් තියෙන්න ඕනේ. මෙන්න මෙහෙමයි කිය සම්පූර්ණ විස්තරෙත් එක තමයි පුතේ තොරතුරු තිබිය යුත්තේ. සුදුසු මාධ්‍යම් මගින් අවශ්‍ය පුද්ගල තොරතුරු ලබා දෙ යුතුයි. ඒ කියන්නේ මොකක්ද? සුදුසු මාධ්‍යම් මගින් කියලා අපි කතා කරන්නේ. සුදුසු මාධ්‍යම් මගින් අවශ්‍ය පුද්ගලයාට තොරතුරු අපි ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ පුතේ එකක් මාධ්‍ය කියලා කියන්නේ මාධ්‍යමේ කොටස් දෙකකට වෙන් වෙනවා. එකක් පුතේ භාෂාව. භාෂා මාධ්‍යත් අපි ගලපලා දෙන්න ඕනේ සුදුසු භාෂා මාධ්‍යයකින්. හොඳ සිංහල දන්න කෙනෙක්ට සිංහල විතරක් දන්න කෙනෙක්ට ඉංග්‍රීසි වලින් කර තේරෙන්නේ නැහැ. සිංහල විතරක් දන්න කෙනෙක්ට පුතේ ජපාන් වලින් කර තේරෙන්නේ නැහැ. ඒක පැත්තක් මාධ්‍යය. අනිකත් මාධ්‍ය කියලා අපි කතා කරන්නේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය. මේක අන්තර්ජාලය හරහා දේ පරිලිය ලබා දෙන්නේ. නැත්නම් ඉන්ටර්නෙට් අපි කතා කරන WhatsApp Viber වගේ social media හරහා. එහෙම නැත්නම් direct ගිහිල්ලා කතා කරලා නැත්නම් call එකක් දීලාද එතකොට පුතේ අන්නේ මාධ්‍යත් අතර සලකනවා. එහෙනම් සුදුසු මාධ්‍යමකින් අවශ්‍ය පුද්ගලට තොරතුරු ලබා දිය යුතුයි. පහසෙන් අවබෝධ කරගත්ත හැකි. එහෙනම් අනිවාර්ය පුතේ පහසෙන් අවබෝධ කරගන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. සමහරක් අය කියන පුතේ අවබෝධ කරගන්න තියා තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ. හැබැයි බලන්න අපි කියන දේ පැහැදිලිව අවබෝධයෙන් තහවුරු කරලා තේරෙන කියනවා. අර්ථවත් හා සරල විය යුතුයි. ඒ කියන්නේ පුතේ අපි ලබා දෙන තාමත් කෙටි සහ කෙටි ලබා දෙන අර්ථවත් විය යුතුයි. පෙර දැනුම නවීකරණය කළ යුතුයි. එහෙනම් පුතේ දැනට තිබිච්ච දැනුම ඉන්නේ වැඩි වෙන්න ඕනේ විතරයි. විශ්මය දැනවන සුළු විය යුතුයි. විශ්මය දැනවන ගල් විශ්ම වෙනවා කියලා කපාට සර්ප්‍රයිස් වෙනවා වගේ වැඩන්නේ විශ්ම දැනෙන්න ඕනේ තොරතුරු ඉන්න. පෙර දැනුම නවීකරණය නම් තියෙන දැනුම පුතේ අලුත් වෙන්නත් ඕනේ. විශ්මය දැනුම සුළු විය යුතුයි. කාලීනව තීරණ ගැනීම උපකාරී. එහෙනම් කාලීන වෙනවා පුතේ තීරණ ගන්නත් උපකාරී වෙනවා. ඔගේ නෝට් එක ලියා ගන්න ඉතින්. එහෙනම් ලියා ගන්න පුතේ හොඳ තොරතුරු ලක්ෂණ කියලා දාගෙන තොරතුරු ලක්ෂණ ටික ලියාගෙන ලියාගෙන යන්න. හරි බලන්න තොරතුරුක අදාළත්වය කියන කොටස මොකද්ද පුතේ? මොකද්ද පුතේ තොරතුරුක අදාළත්වය කියන්නේ? හරි. තොරතුරුක අදාළත්වය කියලා පුතේ අපි කතා කරන්නේ යම් තොරතුරක් පුද්ගලයෙකුට හෝ ස්ථානයකට හෝ අවස්ථාවකට හෝ අවශ්‍ය වීම. ඒ කියන්නේ යම් තොරතුරක් ඔයාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයෙන් පුතේ වාගේ යාළුවා උසස් පෙළ තෝරගත්තේ. ඔයාගේ සාමාන්‍ය ප්‍රතිඵලයෙන් ඔයාගේ යාළුවා පාසලක් තෝරගෙන පාසලකට තුලත් තුන් වෙනත් පාසලකට. නෑ ඒ අතාල ඔයාගේ යාළුවාගේ ප්‍රතිඵලයෙන් නේද උසස් පෙළ යා ෂයන් තෝරගත්තේ. ඒකම පාසලක් තෝරගත්තේ ඔයාගේ ප්‍රතිඵලයෙන් නෙමෙයි එයාගේ ප්‍රතිඵලයෙන්. ඔයාගේ ප්‍රතිඵලෙන් ඔයා ඒ දේවල් කරගත්තා. අපි කියනවන්නේ තොරතුරු ආවා සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය. සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ඔයාගේ ප්‍රතිඵලේ ඔයාට අවශ්‍ය වුණාට වෙන කෙනෙක්ට පුතේ අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් තොරතුරුක අදාළත්වය කියන්නේ
යම් තොරතුරක් එක් පුද්ගලයකට අදාළ වුණද හෝ වෙනත් පුද්ගල පිරිසකට අදාළ වුණද තවත් පිරිසකට හෝ පුද්ගලයකට අදාළ වෙන්න පුළුවන්. හරිනේ? එහෙනම් අවශ්‍ය නොවෙන්න පුළුවන්. එහෙනම් තොරතුරුක අදාළත්වය කියලා කතා කරන්න බෑ තොරතුරේ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ස්ථානින් ස්ථානට වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල ඡන්ද රැස්වීම් තියෙන උනතර. හරිනේ? ඔතේ ඡන්ද රැස්වීමකදී හිතන්නේ ඇතර ඉන්නේ ඔක්කොම හොඳට ඉගෙන ගත්ත අය. හොඳට ඉගෙන ගත්ත පිරිසක් කියන ඡන්ද රැස්වීමක් තියෙනවා. ඉගෙන ගත්ත පිරිසක් කියන. එතෙන්ට ගිහිල්ලා හිතන්න මම ඡන්ද දෙනවා කියලා. මම එතෙන්ට ගැළපෙන්නේ නැති කතාවක් කරනවා. අන්න පුතේ ස්ථානට ඔච්චර නෑ. හිතන්නකෝ මොකද හොඳට ඉගෙන ගත්ත මිනිස්සු හොඳ අධ්‍යාපනයක් තියෙන මිනිස්සු ඒ අයට කතා කරන්න පුතේ හොඳට අධ්‍යාපනයක් සහිතව තමයි අපි කතා කරන්නේ. හැබැයි පුතේ අධ්‍යාපනයක් නැති පුද්ගල පිරිසක් ළඟට ගිහිල්ලා අපි කතා කරගොත් එහෙම අපි එයට කතා කරන්න ඕනේ මේ විදිහට. දැන් අධ්‍යාපනයක් සහිත මිනිස්සු ළඟට ගිහිල්ලා බම්බුලන් කියලා කතා කරන්න ඕනේ නැහැ පුතේ. මොකද ඒ අය ජීනු වෙන්නේ. කියන්නේ යම් කිසි මට්ටමක් දක්වා හැදිච්ච නැත ඉගෙන ගත්තේ වගේ පිරිසක් පුතේ. එතකොට ඒ පිරිසකට කතා කරන්න ඕනේ අපි මේ විදිහට. එතකොට අපි අධ්‍යාපනයේ අඩු පිරිසකට කතා කරන්න ඕනේ. අපි දැන් ගොඩක් වෙලාට මච්චං භාෂාව කියලා කියන්නේ බම්බොලම් භාෂාව. ඒකත් එක තමයි පුතේ ඈත් එක්ක ගනුදෙනු කරන්නේ. මොකද ඒ අයට තේරෙන්නේ මේ භාෂාව. හැබැයි මේ භාෂාවට අධ්‍යාපනයක් තියෙන අය තියෙන පිරිස කැමති නැහැ පුතේ. ඒ අයට කතා කරන්න ඕනේ හොඳ සරල පැහැදිලි සාමාන්‍ය භාෂාවෙන් කතා කරන්න ඕනේ. එහෙනම් ඒක තමයි ස්ථානෙන් ස්ථානයට අවස්ථාවෙන් අවස්ථාවට තොරතුරේ අවශ්‍යතාවය වෙනස් වෙනවා පුතේ. එතකොට මේ අවශ්‍යතාවය වෙනස් වීම අපි කතා කරනවා තොරතුරේ අදාළත්වය කියලා. හරි නේද? හරි ලියා ගන්න මේ විදිහට. තොරතුරක අවශ්‍යතාවය එම තොරතුරේ අදාළත්වය ලෙස හඳුනාගත හැකියි. එනම් කිසියම් පුද්ගලයෙකුට අවශ්‍ය තොරතුරක් වෙනත් පුද්ගලයෙකුට අවශ්‍ය නොවිය හැක. මේ තොරතුරේ අදාළත්වය ලෙස සැලකේ. තවද තොරතුරක අදාළත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට ස්ථානයෙන් ස්ථානයට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් විය හැක. පුතේ ඊට පස්සේ උදාහරණයක් තියෙනවා. දැන් අපිට උදාහරණ ගන්න පුළුවන් වතරමක් බලන්න මෙතනත් උදාහරණයක් තියෙනවා. ඔයාට තොරතුරු අදාළත්වයේ පුද්ගලයන් උදාහරණ වෙනස් වේ කියලා කියන උදාහරණේ බලන සංඛ්‍යාවක වර්ගමූලීය සෙවීමේදී දශම ස්ථාන 4කට සෙවීම. එහෙනම් සංඛ්‍යාවක වර්ගමූලය හැදෙද්දී පුතේ දශම ස්ථාන 4කට සෙවීම සාමාන්‍ය පුද්ගලයෙකුට අවශ්‍ය නො අනවශ්‍යව. එහෙනම් අවශ්‍ය නොවුණත් අනවශ්‍යවත් ඒ විද්‍යාඥයෙකුට ඉතා වැදගත්. එහෙනම් පුතේ විද්‍යාඥයෙක්ට සංඛ්‍යාවක වර්ගමූලය ගත්තාට පස්සේ ස්ථාන 4කට උතාමත් වැදගත්. හොඳට විශ්ලේෂණය කළා අපිට ඒ දේවල්, ඒ කියන්නේ විද්‍යාඥයන්ට ඒ අවශ්‍ය දේවල් ලබා ගැනීමට පුළුවන් පුතේ. හැබැයි සාමාන්‍ය හේට අවශ්‍ය නොවෙන්න පුළුවන්. එහෙනම් වර්ගමූලය සාමාන්‍ය කෙනෙක්ට ප්‍රතිස්ථාන 4කට අවශ්‍ය වුණාට වෙනත් කෙනෙක්ට අවශ්‍ය වෙන්න බෑ. කියන්නේ විද්‍යාඥයෙක්ට අවශ්‍ය වෙන්න පුළුවන් ඒ දත්ත විශ්ලේෂණය කළ තොරතුරක් ලබා ගන්න. හරිනේ? හරි මේකත් දාගන්න පුතේ ඉක්මනට. ඔය රූල් දෙක තුනක් දාගන්න. ඊපස් දැනුම කියන්නේ පුතේ මොකද්ද? දැනුම නොලෙජ්. මේ දැනුම ගන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද? මේ දැනුමක් ගන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද? දැන් අපි කතා කරොත් මේ ගන්නෙ තව දැනුමක් නේද? මේ කරන්නේත් මේ ගන්නෙත් වා දැනුමක්. මේ දැනුම ගන්නෙ කොහෙන්ද? දැන් මේ දැනුම නොලෙජ් එක වා ගන්නෙ කොහෙන්ද එතකොට? දැනුම ඔයා පුතේ මේ පොතපතකින් නැත්නම් කිසියම් කියාදෙන ක්‍රම මේ දෙක අපි කතා කරනවා. මේක අධ්‍යාපනයෙන් ලබා ගන්න දැනුමක් මේ තියෙන. මේක ඔයා ප්‍රායෝගිකව ටෙස්ට් කරන්නේ නැහැ පුතේ.
ප්‍රෙස් කරලා බලන්න යන්නේ නැහැ. ඒක මේක අධ්‍යාපනයේ මෙන්න අධ්‍යාපනයෙන් හෝ පළපුරුද්දේ පුද්ගලයෙක් ලබන්නා වූ දක්ෂතා සහ විශේෂඥතා දැනුම වශයෙන් හඳුන්වනවා කියලා කියනවා. දැන් උසස් පෙළ සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න පුතේ මේ අධ්‍යාපනයෙන්. එතකොට දැන් උසස් පෙළ ඉවර වෙලා වා රැකියාවකට යනවනේ. කැම්පස් යනවා නම් කැම්පස් එකේ පුතේ වාඩි යම් කිසි විශාල කාලයක් වාඩ තියෙනවා අධ්‍යාපනය ගන්න. යම් කිසි කාලයක් වාඩ තියෙනවා පුතේ පළපුරුද්ද ගන්න. පළපුරුදු වර්ගෙද තමයි අපි ඊට පස්සේ රැකියාවකට යන්නේ. හැබැයි ඉතින් ලංකාවේ ලක්ෂ දෙකක විභාගිලේල 25000ක් විතර පුතේ කැම්පස් යන්න තියෙනවා ජී. ප්‍රයිවට් යනවා තව ටික දෙනේ. හැබැයි මතක තියාගන්න IT කරපු අයට නම් පුතේ ඕන තරම් chance තියෙන හැම පැත්තකින්ම ඇති විශාල ප්‍රමාණයක් තියෙනවා පුතේ ඉදිරියට යන්න පුළුවන් පැති. එතනදී මේ අධ්‍යාපනය කියන එක පුතේ ඉස්සරහට යනවා. අධ්‍යාපනයෙන් පුතේ අපිට MSc එක PhD එක දක්වා වගේ විශාල තැනක් දක්වා අපිට අධ්‍යාපනයත් එක්ක ඉගෙනගෙන ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි උසස් පෙළ ෆේල් වෙන අය උසස් පෙළ රිසල්ට්ස් අඩු අය පුතේ මොකද කරන්නේ අය? ඒට යන තැනක් නැහැ. ඒගොල්ලෝ පුතේ ගොඩක් කලකට අධ්‍යාපනය කියන එක පැත්තකට තියලා පළපුරුද්ද ගන්නවා. පළපුරුද්ද ගන්න අධ්‍යාපනයත් එක්ක හැබැයි ප්‍රායෝගික අධ්‍යාපනයත් එක්ක. දැන් ඔයගොල්ලෝ දන්නවා අහලා තියෙනවද දන්නේ වෘත්තීය පුහුණු අධිකාරිය VTA ඊට පස්සේ NITA ඊළඟට යුරත් එක කියලා අපි කතා කරනවා. ජාතික තවරණ සේවා සභාව. ඔයගේ පුතේ තියෙනවා ආයතන. ඒක ටෙක්නිකල් කොලෙජස්. තාක්ෂණික විද්‍යාලය. ඔයගේ දින පුතේ තැන් ඔය තැන් වල දෙ උසස් පෙළින් ප්‍රතිඵල අඩුයි. ඊළඟට ප්‍රතිඵල නැති අය. يعني ෆේල් වෙන අය. පුතේ මොකද කරන්නේ? අයත් දෙවෙනි පාර හැලියයි තුන්වෙනි පාර ලියයි නැත්නම් සමහරක් අය මොකද කරන්නේ? ඔයගේ තැන් වලට යොමු වෙනවා පුතේ. ඒත් යොමු වෙලා ඒගොල්ලෝ අධ්‍යාපනය නෙමෙයි ඉස්සරහට ගන්නෙ පළපුරුද්ද. ඒක ප්‍රායෝගික දැනුම. ඒ ප්‍රායෝගික දැනුමෙන් මෙන්න පුතේ දන්නවා ඔය ඉගෙන ගන්නවා ඒකේ තියෙන දක්ෂතා යාළුවෝ තියෙන දක්ෂතාවයක් ඒ විදිහට ගන්නවා. දැන් හිතන්න අපි දැන් ඉගෙනගෙන යනවා. දැන් අපි හිතනවා ඩිග්‍රියකුත් කරනවා පුතේ. ඔන්න IT වලින් ඩිග්‍රියකුත් කරනවා. ඒකට යාළඟ තියෙන්නේ අධ්‍යාපනයෙන් ගත දෙනුම තමයි වැඩිපුර තියෙන්නේ. පළපුරුද්දෙන් ගත දෙනුමට අධ්‍යාපනය. හැබැයි හිතන්න මෙන්න උසස් පෙළ සාමාන්‍ය විදිහට පාසල මෙන්න වෘත්තීය පුහුණු අධිකාරිය එනවා VTA එකට ගිහිල්ලා මෙන්න පුතේ අවුරුද්දක අපි NVQ ජාතික වෘත්තීය සුදුසුකම සහිත පාඨමාලාවක් කරනවා. හැබැයි ඒකේ පුතේ අධ්‍යාපනයේ අඩුයි. ඒකේ ප්‍රායෝගික දැනුම වැඩි. ඒ කියන්නේ පළපුරුද්ද තමයි තේරි දෙන්නේ. හිතන්නකො අපි මොකක් කරේ බැන එක ඩිසයින් කරගෙන ඒ වගේ දයක් කියලා. එතකොට ඒ වගේ දෙයකට උමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් network කරන්න. එහෙම නැත්නම් පුතේ එතනින් පස්සේ වෙනත් තැනකට. දැන් අපි කතා කළොත් එහෙම ඒ ඉදිගිරීම් ශේෂ්ත්‍රයේ පැත්තට එතකොට වෙල්ඩින් පැත්තට ඒ වගේ පැති වලට පුතේ තියන පළපුරුද්දෙන් දැනුම ගන්නවා. වාහන හදන්න අපි කියන වාහන මොබයිල් ඔටෝ ඒසි ඒ වගේ දේවල් තියන පුතේ මේට ඉක්ෂියේ සම්බන්ධව අපි කටු ඉගෙන ගන්න ඉන්නවා නම් ඒව තමයි ඒගොල්ලන්ට තියෙන ගොඩක් ලාවට මේ පළපුරුද්දත් එක තමයි පුතේ ගන්න තියෙන එක ප්‍රායෝගික දැනුම ගන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ පැට්‍රිකල් කරන්න ඕනේ. අපිටත් තියන පුතේ පැට්‍රිකල් රැපිඩ් ගන්න අපි මේ අධ්‍යාපනයත් ගන්නවා. ඒක ප්‍රායෝගික දැනුමක් පුතේ අපි ගන්නවා පළපුරුද්ද. මේ දෙකම අරගෙන තමයි පුතේ සස්පෙල්ට ICT කියන විශේෂ පෙනේ සිටින්නේ. හැබැයි අපිට ප්‍රායෝගික මේ පරීක්ෂණ නැහැ පුතේ. අපිට ඉතින් ප්‍රායෝගික පරීක්ෂණ තියෙන්නේ පේපර් එකේ ලියන්න තමයි. ඒ වෘත්තීය අධිකාරිය හරහා පුතේ කරන ඒවට නම් ගොඩක් කලාවට ටෙස්ටි මොකද මමත් NVQ කරලා තියෙන කෙනෙක් විදිහට එතන ඉගෙන ගන්න තියෙනවා. යාපනේ තියෙනවා යම් ප්‍රමාණය ට්‍රේනින් පළපුරුද්ද තියෙනවා. එතකොට ට්‍රේනින් කරනවා පුතේ අපිව. ට්‍රේනින් කළා අපිව දානවා පුතේ ආයතන වල දාලා ට්‍රේනින් වෙලා ඊට පස්සේ එක්සෑම් දීලා අපිට සම්පූර්ණයෙන්ම තියෙන පුතේ එක්සෑම් ප්‍රැක්ටිකලි එක්සෑම් ලියන්න එකක්ද කොහෙද අපිට තිබුණා. ඊට ඔක්කොම අපේ ප්‍රැක්ටිකල් එක්සෑම් තිබුණේ පුතේ. ඉතින් ප්‍රැක්ටිකල් එක්සෑම් විතර එක්සෑම් එක ළඟින් නම් බලාගෙන ඉන්න අපි කරනවා. ඉතින් ඔක්කොම බලන් ඉන්න කොහොමද ඉන්නේ කියලා. එතකොට අපිට හොඳ පළපුරුද්දක් තියෙන්නත් ඕනේ, ප්‍රායෝගික දැනුමක් තියෙන්නත් ඕනේ, අධ්‍යාපනයකුත් එන්න ඕනේ පුතේ. එතකොට දැනුම කියන්නේ අධ්‍යාපනයේ හෝ පළපුරුද්දෙන් පුද්ගලයෙක් ලබා ගන්නා වූ දක්ෂතා සහ විශේෂඥතා තමයි පුතේ අපි කතා කරන්නේ මේ දැනුම. බලන්න අධ්‍යාපනයේ හෝ පළපුරුද්දේ පුද්ගලයෙක් ලබා ගන්නා වූ දක්ෂතා හා විශේෂඥතා දැනුම වශයෙන් හඳුන්වයි. විෂයක් හෝ යම් දෙයක් ප්‍රායෝගිකව භාවිතයේදී හා න්‍යායාත්මකව තේරුම් ගැනීමේදී මනසේ සංරක්ෂණය වන්නා වූ නැත්නම් තැම්පත් වන්නා වූ දෙයක් විදිහට තමා සලකන්න පුතේ මනස තුල අපේ සංරක්ෂණය නම් මනසේ නැත්නම් තැම්පත් වෙනවා පුතේ
සංරක්ෂණයක තැම්පත් වෙනවා. තැම්පත් වෙන දෙයකට තමයි අපි කතා කරන්නේ මොකක් කියලාද? මෙන්න මේ දැනුම කියලා එක අධ්‍යාපනයෙන් වෙන්නත් පුළුවන්, පළමුරුද්දෙන් වෙන්නත් පුළුවන්. කියන්නේ ඉගෙන ගන්න පොතේ පතේ දැනුම හරහා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රායෝගික පොතේ පළපුරුද්දෙන් ක්‍රියාවලියකින් ගිහිල්ලා අපිට වෙන්න පුළුවන්. දා ගන්න ඔක්කොම නෝට් එකේ දැනුම කියන එක. හරි. තොරතුරු ප්ලස් සර්ණමේ න්‍යාය බලන්න කියව ගන්න එක. කියවගෙන පුතේ නෝට් එක ලියා ගන්න. මෙන්න මේ වගේ ටිකක් නෑ උඩ ස්පේස් එක තියන්න. කොල්ලේ උඩ ටිකක් ස්පේස් එක තියන්න. අපිට තියෙනවා පුතේ අඳින්න ප්‍රස්තාරයක් තියෙනවා අඳින්න පුතේ. මේ ප්‍රස්තාරය මම දෙන්නම්. ප්‍රස්තාරය ටිකක් ලොකස් තාමන් ප්‍රස්තාරයක්. ප්‍රස්තාරයේ රූල් 4ක් 5ක් විතර තියලා මේ නෝට් එක ලියා ගන්න සම්පූර්ණයෙන් මම ඒක පැහැදිලි කරන්නම්. ප්‍රස්තාරය දාන්න ඊට පස්සේ. හරි. මේ ප්‍රස්තාරේ පේනවද දන්නේ නැහැ වල වක්‍ර ප්‍රස්තාරයක් තියෙන පුතේ. මේ වක්‍ර ප්‍රස්තාරේ තොරතුරු වටිනාකම මෙහිලට තියෙන්නේ y අක්ෂයේ දිගේ තොරතුරු වටිනාකම මෙතන max කියලා තියෙන්නේ. x අක්ෂයේ දිගේ කාලය time එක තියෙන කාලය තියෙන පුතේ මෙහාට. හැබැයි මතක තියාගන්න මේ ප්‍රස්තාරයේ කිසිම මොහොතකවත් මේ අක්ෂ දෙක කැපෙන්නේ නැහැ පුතේ. හරිද? අක්ෂ දෙක කැපෙන්නේ නැහැ. අක්ෂ දෙක කැපෙන්න තුව තමයි යන්නේ. හරි. එන්න පාඩමකට පුතේ අපි යන් මේ පාඩේ ප්‍රස්තාරයේ තියෙන්නේ මෙන්න තියෙනවා. තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය. The golden rule of information. The golden rule of information කියන එක තමයි පුතේ මේ කතා කරන්නේ තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය. මොකද්ද මේ තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය කියලා අපි කතා කරන්නේ. මම මෙහෙම කියන්නම්කෝ පුතේ සරලම අදහස. දැන් ඔයා ඔන්න ඉපදෙනවා. මම හිතා 2003 ඉපදිච්චයි ඔයගොල්ලෝ. මං හරි. මං හිතන විදිහට ඔයගොල්ලෝ 2003 ඉපදිච්චය. 2003 පුතේ ඔයගොල්ලෝ ඉපදිලා මෙන්න ඔයගොල්ලන්ව දෙමව්පියෝ දානවා අවුරුදු 5ක් සම්පූර්ණ වෙනකොට කිට් වෙන අවුරුදු 5 යනකොට ඒක අවුරුදු 4ක් වෙනකොට මොකේදද අපි ප්‍රී ස්කූල් එකට මොන්ටිසෝරි කියලා අපි කතා කරන මොන්ටිසෝරිට දානවා අපි. ඊතරදි වයි ටිකෙන් ටික ඉගෙනගෙන ඊතරත් අකුරු ඉගෙනගෙන උග ඉගෙනගෙන මෙන්න පුතේ දත්ත රැස් කරලා මේ ටිකෙන් ටිකව දත්ත රැස් කරනවා. අධ්‍යාපනයෙන් සහ පළපුරු දෙන්වා දත්ත රැස් කරනවා. අපි දැනුම කියලා කතා කරන්නේ දැනුම රැස් කරන්නේ. හරිද? මේ දැනුම පුතේ රැස් කරගෙන සැරස් කරනකොට වා මෙන්න කේ පන්තියට දෙකේ පන්තියට 3 4 5 කියන පන්ති වලට ගිහිල්ලා පහේදී ඔයාට මෙන්න පය 3 4ක ප්‍රොසෙස් එකක් තියෙනවා. අර අවුරුදු 10ක් 30 එක්ස් කරගත්ත දත්ත අධ්‍යාපනයෙන් හෝ පළපුරුද්දෙන් රැස් කරගත්ත දැනුම නැත්තම් දත්ත පුතේ ඔයාට මෙන්න ශිෂ්‍යත්ව විභාගයේ කියලා එකකදී මුහුණ දෙන්න තියලා ශිෂ්‍යත්ව විභාගයකට කියලා මුහුණ දෙන්න තියලා මෙන්න පැය කීපයකදී ප්‍රශ්න පත්‍රයකට මුහුණ අවුරුදු 10ක් තිස්සේ ගත්තේ දැනුම මෙන්න පැය කීපයකදී ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීලා පුතේ ඔයා එතනදී ක්‍රියාවලියකට වාචනය කරනවා. ඒ ක්‍රියාවලියේ වාචන වෙලා පුතේ මෙන්න ප්‍රතිඵලය එනවා මාසික පරිදි මෙච්චර ලකුණු ප්‍රමාණයක් ගත්තා. අන්නතරතුරක් හම්ුණා. දත්ත රැස් කළා, දත්ත ක්‍රියාවලියකට වාචනය කළා. ක්‍රියාවලියෙන් පස්සේ මෙන්න ශිෂ්‍යත්ව ප්‍රතිඵලය කියලා තොරතුරක් මෙන්න වාට එනවා. ඒ තොරතුර ආපු වෙලාවෙ පුතේ වාට මතකද? ෆෝන් එකෙන් නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් හෝ යම් තැනකින් ඔයා බලන්නේ නැති. එහෙනම් මෙන්න තොරතුර. හරිද? මෙන්න තොරතුර. එහෙනම් මෙන්න මේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආපු වෙලාවෙ පුතේ වගේ හැංගීම කොහොමද? වරදලි සතුට හෝ දුක හෝ වගේ හැංගීම කොහොමද? උපරිමයිනේ. ඒ කියන්නේ ඒ වෙලාවේ තොරතුරේ වටිනාකම උපරිම නැත්තම් උච්චතම අවස්ථාවේ පුතේ තිබුණේ. හරිනේ? උච්චතම අවස්ථාවේ. හැබැයි පුතේ මෙන්න උච්චතම අවස්ථාවේ තොරතුරු එනවා. මෙන්න බලන්න. මේ තියෙන්නේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආපද මගේ මවුස් පොයින්ට් එකත් එක්ක යන්න. මේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආපු ලාවේ. හැබැයි පුතේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන්නේ යම් කිසි කාලයක් යනවා. මේ කාලය අපිට මෙහෙමයි කියලා කියන්න බෑ. නමුත් තොරතුරක් ලැබෙන්න පුතේ බිඳුවේ වටිනාකම දෙකේ කාලයේ ශුන්‍යයේදී කිසිම හේතුවක්ව තොරතුරක් අපිට ලැබෙන්නේ නැත මතක තියාගන්න. ඒකයි ප්‍රස්තාරු පුතේ මෙදින් පටන් ගන්න තියෙන්නේ. මෙතනින් මගින් පටන් ගන්න නැත්තේ තොරතුරක් ලැබෙන්න යම් කිසි නිශ්චිත කාලයක් යනවා. කාලය මෙහෙමයි කියලා අපිට කියන්න බෑ. ගණනේ කිරීමක් නැත. ගණනේ කිරීම එකින් එක වෙනස් වෙනවා. හැබැයි පුතේ කාලයක් යනවා. හැබැයි ඒ තොරතුරු ලැබිච්ච මොහොතේ තොරතුරේ වටිනාකම උපරිමයි මැක්ස් පරිම.
හැබැයි පුතේ කාලයක් යද්දී මේ තොරතුරේ වටිනාකම ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් අඩු වෙනවා පුතේ. දැන් අද වෙනකොට ශිෂ්‍යත්ව ප්‍රතිපලේ ගණන් ගන්නවද? ප්‍රතිපලයක් නැද්ද හැබැයි? ප්‍රතිපලයක් තියෙනවා පුතේ. ප්‍රතිපලයක් තිබ්බට අද වෙනකොට ප්‍රතිපලේ ගණන් ගන්නෑ. දාපු දවසේ නම් රෙහෙන් කෝල් වෙනවා, මෙහෙන් එනවා, ආනවා කොහොමද? ඊට පස්සේ පුතේ ඔන්න තවත් ෆෝම් පුරවනවා, අරව කරනවා. ප්‍රතිපලේ ආපු වෙලාවේ පුතේ උණුසුම උප්පරිමයි. හැබැයි පුතේ අද වෙනකොට ගණන් ගන්න. හැබැයි ශිෂ්ටත්ව ප්‍රතිපලේ කියලා තොරතුරු නැද්ද තවම? තියෙනවා. ආ, තවම තියෙනවා පුතේ. හැබැයි අන්න ඒකයි පුතේ, මේක මෙන්න මේ අක්ෂය නැතන් කාලය අක්ෂයේ පස්තරයේ කැපෙන්නේ නැත්තේ. මොකද තොරතුරු පුතේ ක්‍රමක්‍රමයෙන් කාලය සමග වටිනාකම අඩු වුණාට වටිනාකමේ අගය ශුන්‍ය වෙන්නේ නැත තොරතුරක. කිසිම තොරතුරක අගේ වටිනාකම ශුන්‍ය වෙන්නේ නැහැ. මොකද මේක කැපුණොත් පුතේ වටිනාකම ශුන්‍ය වෙනවා මෙතනදී. හරිනේ? වටිනාකම ශුන්‍ය වෙනවා පුතේ. ඒ හින්න වටිනාකම මෙතන කැපෙන්නේ නැහැ මේක පස්තරයේ. මේ මතක තියාගන්න. x අක්ෂයටත් y අක්ෂයටත් පස්තරයේ කැපෙන්නේ නැහැ පුතේ. වක්‍ර පස්තරයක් විදිහට මෙහෙම ප්‍රාත්මක වෙනවා මේක. තොරේ මේක පුතේ x අක්ෂය දිගේ මෙතන යම්තරකින් නැවතුණාට y අක්ෂය නැවතුණාට පුතේ x අක්ෂය දිගේ ඉදිරියට ගත්තොත් අපි මේක පුතේ අනන්තයේදී හම්බ වෙන එකන හම්බ වෙන්නේ නැහැ මේ ලෙලකට කැපෙන්නේ නැහැ පුතේ. ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවත් නාකම. දැන් මේ ශිෂ්‍යත් ප්‍රතිපලි භාවිතා කරලා ඔයා ප්‍රධානම දෙමව්පියෝ කොහටද වෙනත් පාසලකට මෙන්න දැන් නැවත පුතේ ශිෂ්‍යත්ව ප්‍රතිපලයේ දත්තයක් බවට පත් වෙනවා. හැබැයි ක්‍රමක්‍රමයෙන් වටිනාකමට තොරතුරු පවතිනවා. නැවත දත්තයක් බවට පත් වෙන මුලට අන්න ඒ ශිෂ්‍යත්ව ප්‍රතිපලයේ දත්තයක් බවට පත් වෙලා ඒක පුතේ මෙන්න යොදාගෙන අන්නම අපි අම්මලා දෙමව්පියෝ ළඟ දැම්ම පාසලකට. හරිද? ඒ පාසල දාලා පාසලෙන් කියනවා මෙන්න මේ ප්‍රමාණයෙන් ඉහළ මේ ප්‍රමාණයෙන් ඉහළ මේ ප්‍රමාණයෙන් ඉහළ සිසුන් පමණයි පදවා ගන්න. අන්න පුතේ ප්‍රොසෙස් එකක් වෙනවා. මෙන්න ලකුණු 170ට වඩා වැඩි ළමුන් පමණයි පාසලට ලබඳවා ගන්න නැත්නම් පාසලට ගන්න. අන්න පුතේ ක්‍රියාවලියක් වෙනවා. ඒ ක්‍රියාවලියෙන් පස්සේ වෙනවා ලැබෙන පාසලක්. අද ඔයා ඒ පාසලේ තමයි ඉගෙන ගන්න. හරිනේ? දැනට ඒ පාසලේ මතම ඉස්කෝලේ පටන් ගත්තේ නැහැ. ඉස්කෝලේ පටන් ගත්තට වෙනත් පාසලකට යන්නත් පුළුවන්. තාමත් ඒ පාසලේ තමයි පුතේ. එතකොට මෙන්න පාසලක් ලැබුණා. ඒ පාසලේ තුවා අවුරුදු 6ක් 30 ඉගෙන ගන්නවා. අන්න නැවත පුතේ ආපහු දත්ත රැස් කරනවා. තොරතුරක් හම්බුණා. නැවත ආපහු මුලට එනවා පුතේ. නැවත අන්න ආපහු දත්ත රැස් කිරීමක් කරනවා අවුරුදු 6ක් 30. මෙන්න ගිය අවුරුද්දේ 2019 දෙසැම්බර් මාසේ ඔයා අර අවුරුදු 6ක් 30 රැස් කර දත්ත ප්‍රශ්න පත්‍ර 9ක් ඔස්සේ ක්‍රියාවලියකට භාජනය කළා. මෙන්න ගිය අප්‍රේල් මාසේ ඔයාට ප්‍රතිඵලේ ලැබෙනවා. අන්න තොරතුරු ලැබෙනවා. හරිනේ? අන්න තොරතුරු ලැබෙනවා පුතේ. ඒ තොරතුරු මෙන්න ලැබිච්ච මොහොතේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලේ වගේම තමයි. ලැබිච්ච මොහොතේ මෙන්න ඒ තොරතුරු ලැබුණ මොහොතේ මෙන්න ලැබුණ මොහොතේ වටිනාක උපරිමයි දැන් පුතේ කාලයක් යනවා. මෙන්න දැන් ටික කාලයක් ගියා. දැන් ටිකෙන් ටික ටිකෙන් ටික වටිනාකම අඩු වෙනවා. හැබැයි තවම ශිෂ්‍යත් ප්‍රතිපලෙත් තියෙනවා. තවම පාසලක් තියෙනවා. තවම පුතේ ඕලෙල් ප්‍රතිපලෙත් තියෙනවා. කාලය සම ක්‍රමක්‍රමයෙන් මේ වටිනාකම අඩු වෙලා යනවා පුතේ. ඒ වටිනාකම ශුන්‍ය වෙන්නේ නැහැ. තොරතුරේ වටිනාකම ශුන්‍ය වෙන්නේ නැහැ. කියන්නේ තොරතුරු නැති වෙලා යන්නේ. තොරතුරු නදා පවතිනවා. ඒකේ වටිනාකම පුතේ කාලය සමග අඩු වීගෙන යන එකයි වෙන්නේ. අර නේද? ඊට පස්සේ පුතේ මෙන්න ඔයා උසස් පෙළ මෙන්න අන්න ඕ ලෙවල් ප්‍රතිපලේ නැවත දත්තයක් බවට පත් වෙනවා. නැවත දත්තයක් බවට පත් වෙලා මෙන්න එනවා වාතෝ මෙන්න ඒ දත්තේ භාවිතා කරලා උසස් පෙළ වා ඉගෙන ගන්න ස්ට්‍රීම් එක නැත්තම් විෂය පරිපථය තෝරගන්න. මැක්ස්ද, බයෝද, ටෙක්ද, කොමර්ස්ද, ආර්ට්ද කියලා පුතේ ඔයා තෝරගන්නවා මෙන්න. ඒ තෝරගෙන මෙන්න පුතේ මොකද කරන්නේ? ආ තෝරගෙන ඔයා අවුරුදු දෙකක් හෝ දෙකමාරක් තිස්සේ මෙන්න ඒක අධ්‍යයනය කරන අන්න නැවත දත්ත රැස් කරනවා. මෙන්න 2022 අගෝස්තු මාසයට අපි අගෝස්තු මොකද සාමාන්‍යයෙන් තියෙන අගෝස්තු මාසෙට ප්‍රශ්නයක් නොවුනොත් අගෝස්තු තියෙනවා පුතේ. අගෝස්තු මාසයේ මෙන්න දවස් කීපයකදී විභාගයට මුහුණ දීලා මෙන්න ක්‍රියාවලිය සිද්ධ විභාගයට මුහුණ දෙනවා පුතේ. ක්‍රියාව සිද්ධ වෙලා මෙන්න දෙසැම්බර් මාස 2022 දෙසැම්බර් මාසයේ මෙන්න උසස් පෙළ ප්‍රතිඵලයෙන් හම්පුතේ. උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන මොහොතේ උපරිමයි වටිනාකම.
ඒකත් ක්‍රමක්‍රමෙන් කාලය සමග අඩු වෙනවා පුතේ අනිවාර්ය. දැන් මේ මේක චක්‍රයක් නේ. තව ඉස්සරහට ඕන තරම් කියාගෙන කැම්පස් ගිහිල්ලා ඉතින් ජොබ් එකේ දෙන දෙනින් පුතේ මරණකම් අපිට කියන්න පුළුවන් කතාව. ජීවිත කතාවක් තමයි. මේ ජීවිත කතාව කියන්නේ චක්‍රයක් පුතේ. දත්ත ලැබෙනවා. ඊට පස්සේ ඒක ක්‍රියාවලියකට භාජනය වෙනවා. තොරතුරක් ලැබෙනවා. හරිනේ ඒ තොරතුර නැවත දත් කාලය සමග වටිනාකම තොරතුරු ලැබුණ මොහොතේ වටිනාකම උපරිමයි. කාලය සමග තොරතුරේ වටිනාකම අඩු වෙනවා. නැවත පුතේ මෙන්න දත් තොරතුර දත්යක් වෙනවා. ඒ දත්යේ නැවත ක්‍රියාවලියකට භාජනය වෙනවා. ආපහු තොරතුරක් එනවා. ඒ තොරතුරු ලැබුණ මොහොතේ වටිනාකම උපරිමයි. හරිද? මෙන්න ආපහු දත්යක් වෙනවා ඒක. හැබැයි තාම මේ දත්ත පවතින ඉස්සලා ගත දත්ත ක්‍රමක්‍රමෙන් වටිනාකම අඩු වෙනවා විතරයි පුතේ. තොරතුරේ වටිනාකම අඩු වෙනවා මිසක් වටිනාකම නැති වෙලා දත්යේ නැති වෙලා යන්නේ නැහැ. නැවත ඒ තොරතුරු අත්‍යවශ්‍ය බවට පත් වෙන ආපහු ක්‍රියාවලිය ආපහු තොරතුරක් එනවා. නැවත තොරතුරේ වටිනාකම උපරිමයි. ඒ වටිනාකම කාලය සමග එන්නේ අඩු වෙලා යන නැවත දත්යක් බවට පත් වෙලා ආපහු මෙනි සර්කල් එකක් පුතේ යන්නේ ක්‍රියාවලිය දත්තය ක්‍රියාවලිය තොරතුර ගබඩා කිරීම ආපහු දත්තය ක්‍රියාවලිය තොරතුර ගබඩා කිරීම නැවත පුතේ වෙනවා. මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා තොරතුරු පිරිමඳ ස්වර්ණමය න්‍යාය කියලා. මේකට ඒක ප්‍රස්තාරික සටහන තමයි පුතේ දැන් වාට මේ පේන්න තියෙන්නේ. ප්‍රස්තාරික රූප සටහනක් අපි පේන්න තියෙන්නේ. තොරතුරක් ලැබෙන මොහොතේ වටිනා කුමරිමයි පුතේ ලැබෙන්න යම් කිසි කාලයක් යනවා. හැබැයි තොරතුරේ වටිනාකම ක්‍රමක්‍රමෙන් අඩු වෙලා යනවා පුතේ. හැබැයි ශුන්‍ය වෙන්නේ නැති වෙලා යන්නේ. හරිනේ? අපි කියනවා මේක ප්‍රස්තාරික රූප සටහන. මොකද තොරතුරු ස්වර්ණමය න්‍යායේ ප්‍රස්තාරික රූප සටහන කියලා කියනවා. අඳ ගන්න පුතේ මේක ඉක්මනට. හරි. අඳගත්ත නේද මොම? තොරතුරු ස්වර්ණමය න්‍යාය. තොරතුරු වල වටිනාකමේ අදාළත්වය මත රඳාපවතී. අපි අදාළත්වය කතා කළා උදේදී පුතේ. ඒ කියන්නේ අවශ්‍යතාවය. දැන් තේරෙන ඇති කතාව. තොරතුරු නිර්මාණය කරන මොහොතේ හෝ ඒ ලැබෙන මොහොතේ ඒට වැඩි වටිනාකමක් තියෙනවා පුතේ. ලැබිච්ච මොහොතේ වටිනාකම වැඩි. හැබැයි නම් කාලයට ශුන්‍ය ආසන්න අවස්ථාවේ තොරතුරු වටිනාකම පරිම වේ. මේ වාන කාලයට ශුන්‍ය අවස්ථාවේ කාලයට ශුන්‍ය අවස්ථාවේ උත ආසන්න අවස්ථාවේ මේ ශුන්‍ය කියන බිඳුව උපරිණාක උපරිමයි පුතේ. ස්පේ ශුන්‍යදී මේ ශුන්‍යට ආසන්නම අවස්ථාවේදී කාලය ගත වීම සමග තොරතුරු වටිනාකම ක්‍රමක්‍රමයෙන් අඩු වී යන දත්ත බවට පත් වේ. නමුත් වටිනාකම ශුන්‍ය නොවේ. මේ තුර ස්වර්ණමය න්‍යාය ලෙස හැඳින්වෙන්නේ. දත්ත සහ තොරතුරු සාපේක්ෂ දේවල් නේ. එනම් වරක තොරතුරු වෙන දෙය තවත් වරක දත්තයක් වේ. ඕක තමයි ස්වර්ණමය න්‍යාය කියලා කියන්නේ. උදාහරණ දෙලා තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් වල ඉගෙන ගන්න සිළු සිසුන් වෙන වෙනම දත්ත වශයෙන්ගෙන දම්පහ දිස්ත්‍රික්කයේ පාසල් ඉගෙන ගන්න සිසුන් සංඛ්‍යාව සේම තොරතුරකි. ලංකාවේ පාසල් වල ඉගෙන ගන්න සිසුන් සංඛ්‍යා සේමෙදි හිත තොරතුරු දත්තයක් කියන අංකේ වැඩේ පැහැදිලි දාගන්න නෝට් එක. හරි. එහෙනම් ඔකොඩම උත්සර්ණය පුතේ අපි හැමෝම බලසතියේ